ඒහි පස්සිිකෝ ඒහි පස්සිිකෝ එන්න එන්න දරුමය දකිින්බ සමන්තා චකවාලේ සුුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මනීරාජස සුනන්තුසග්ග මොක්කදන් දම්මසවන කාලෝ අයං බදන්ත දම්මසවන කාලෝ අයං බදන්ත දම්මසවන කාලෝ අයං බදන්ත නමෝතස්සේ බගෙවෙතෝවරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සේ භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස ස්්‍රද්ධාබුද්ධි සම්පන්න කාරුණික පින්නතුන් හැම කෙනෙක්ම මේ හිමිදිරයේ එහි පස්සකෝ සදහම් වැඩසටහනත් සමග අපත්ක් එකඒ කාාත්මික වෙලා සිටින්නේ. බුදුන් වහන්සේ අපේ ජීවිත ගොඩනගාගැනීම සඳහා සාර්ථක කරගැනීම සඳහා එවගේම අපේ ජීවිතය මේ ලබාගත්තා වූ මනුස්සකම මත විමුක්තියට පත්කර ගැනීම සඳහා දේශනා කොට වදාළ. ඒ ස්වාසූ දහසක් වු සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමේ බලාපොරොත්වෙන් හැම කෙනෙක්ම මේ හිමිදිරිය, ම්ලා සිට අද දවසදි අපේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුහා මුදුරුව අපේ ජීවිත සකස් කරගැනීම සඳහා ගොඩනගා ගැනීම සඳහා දේශනා කොට වදාල සද්ධර්මයෙන් බිඳක් ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසල දෙනවාට වඩා බුදුහා මුදුරුව කෞුද කියන එක හඳුනාගන්න ඔබට උදව්වක් කරන්න අවස්ථාව සලසල දෙන්න තමයි අපේ මේ සූදානම්. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කෞුද කියන එක උන්වහන්සේගේ බලය අපිට පෘථගජන මනුස්සේක් හැටියට කියල ඉවර කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේව සඳහන් කරන්නේ සම කරන්නේ, අසම සමයාණන් වහන්සේ හැටියට. අසම සම කියල කියන්නේ තවත් එවැනිම වූ බුදුරජාණන් වහන්සේ නමකට හැරුණහම බුදු හාමුදුරුව කිසිම කිසිම කෙනෙකුට සමාන කරන්න බැහැ. එහෙ ව ගුණයක් එහෙ උ බලයක් තමයි බුදුරජාණන් වහන්සේ තුළ පවතින්නේ. කෙනෙකුම්, බුදුුවෙනවා කියලා කියන්නේ මොකක්ද. ඉස්සල්ලාම බුදුහා මුදුරුවෝ හඳුනගන්න කලින් බුද්ධත්වය අපි හඳුන ගන්න ඕන. බුද්ධ කියන තත්ත්වය, බුද්ධත්වය. මොකදද සැබැහැවටම මේ බුදුුවෙනවා කියන්නේ. බුදුුවෙනවා කියල කියන්නේ පින්වතුනි සාමාන්‍යය භෞතික ශරීරයක් තියන සහ ඒ ශරීරයට සාපේක්ෂව, මනසක් තියන මොලයක් තියෙන මස්තිස්කයක් තියෙන පුද්ගලේ. එක යන අපි දන්නවා ඕනෑම මනුස්සෙකුගේ බරකිලෝ පණහයිනං කිලෝ එකක් මොලේ. පණහැන් එකක් මොලේ. එක යන්නේ කාටවත් කියන්න බැහැ මට මොලේ නෑ කියලා. මොකද දැන් මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඇගේ බර. හත්ත පහක් විතර බරයි කියන්නේ කිලෝ එක හමාරක විතර මොලයක් තියෙනවා. මේ සාමාන්‍ය භෞතික ශරීරයට සාපේක්ෂවතියන මනස මස්තිස්කය සීයට සීයක් පිරිල හමාර වෙන දවස අන්න අපි කියනවා බුදුවෙනවා කියලා. දැ මිනිස්සු මේ ලෝක ජීවත් වෙනකොට පුංචි කාලඉඳලා හැච්ච ඩිච්ච පරිසරේ කොපමන දේවල් තමන්ගේ යහළුවෝ නංගන්ගේ යහළුවන්ගේ ගෙවල් දොරවල් තියන තැන් ඒ ගෙවල් දොරවල් ලොලට යන පාරවල් එගේ පාටඒ වගේ ගහ කොල එවගේ සතාසීපාවෝ ඇලදොල අහස්සේ තරු මේ විෂයකරුණු අලම් බලන්න කොච්චර දේවල් අපි මතක තියාගෙන ඉන්නවද. සමහර වෙලාවට අපි වරද්ධ ගත්ත තැනක් තමයි මේ ඉගන ගන්න අමාරුයි කියනක. තැන් කොස්ගහක් ඇට ගිහිල්ල කවදාවත් කොස්කොස් කිය කියා පාඩං කලාද. පොල් ගහක් ඇැට ගිහිල්ල මේ පොය අල්ලා යන්න පොල් කිය කිය පාඩංකරාද නෑ. ඒවා ඉබේ අපේ මතකේ ගබඩාාවන තැන් පත් වනා. අපේ යාලුවන්ගේ නංගං අපිට හම්බෙච්ච මිනිස්සුන්ගේ අපි අඳුරනායගේ මේ නංගං මේ දීවල් අපි පාඩං කලාදනෑ හැබැයිවයි ඉබේ මතකෙ හිටියා. බලන්නකු වෙනස වතුර බේසමක කකුල් දෙක දමාගෙන රෑ තිස්සේ එල්ලි වෙනකම් පාඩංකරපුවා මතකනය. ගොටි කකා ටොකු කකා පාඩංකරපුවා මතකනෑ. කිසිම අයාන්සයක් දරන්නේ නැතුව ඉබේම මතක හිට ිච්ච කොච්චර මතකද. එකැන අපි වරද්ද ගෙන තියෙන්නේ නේද. අපි හිතනවා මේ පොතේ පතේ තියෙන දේවල් විෂයකරුණු මතකතියාගන්න හර්රිම අමාරුයි කියල ඒවා වද දීල තමයි මොලේ ඇතුළට දන්න හදන්න. හැබැ ඊට වඩා වල්පල් ලෝපද වූ පරගෙන බලපුහාම පුදුමාකාර කන්දරාවක් මතකයි කවදාවත් කටපාඩන් කරපුව නෙමේ. ඔන්න ඔය වෙන සහඳනාගන්නකු. ඔය වෙන සාඳනාගත්ත හම ඉබේම යමක් මතකතියාගන්න පුළුවන් ශක්තිය ගොඩනගෙනවා. හරි. අපි යාපහු යමු බුදු වෙනවා කියන තැනට. සාමාන්‍ය භෞතික ශරීරයකට සාපේක්ෂව පවතින මස්තිස්කය සියලම කරුණු කාරණාවලින් පූරණය වෙලා හමාරවෙන දවස බුද්ධත්තේ ලබන දවස. දැම් බලන්න බුදු බව පතන කෙනෙකුන් පාරමිතා දහයක් තියෙනවා පුරලයිවර කරන්න. පාරමිතා දහයක් තියෙනවා. දානන් සීලන් ංචනෙක්කම්මං පඥ්ඥා විරයේන පංචමං කන්ති සච්ච මදිට්ඨානං මෙැත්තුපෙක්කා ඉමේ දස. ධනය කියන පාරමිතාව පුරල හමාර කරන්න ඕන්. එතකොට මතකද මම දන්දීපුවා කාටද දන්දුන්නේ මොනවද දන්දුන්නේ මතක තියා ගන්න ඕන. ඉබේම මතක හිටි නෝ. සීලංච සීලය සිතකය වචනය කියන තුන්දොර සංවර වුණේ නැත්තම් බුදුුවවෙන්න පුළුවන්ද රහත්වෙන්නත් බෑ. හොඳ මනුස්සෙක් වෙන්නත් බෑ. යහපත් පුද්ගලයෙ පුරවැසියෙක්වෙන්නත් සිතයි කයයි වචනය කියන තුන්දට සංහරෙන් මෙහි කෙලවර පරතෙර තමයි බුදුවෙන්න ලබන සුදුසුක. නෙක්කම්ම ගිහිසප අත්තැරීම අඩුම පෝටවත් පන්සල් යන්නේ නැතුව පුළුවන්ද බුදුුවෙන භවයේ පුරුද්දක් නැත්තං ගෙයින් එලියට බැහැල පිනත් දහමක් කරන්නේ යන්න ගිහිසැප අත්තරන්න පෝයටවත් සිල් අරගන්න ද්දක් නැත්තං අරවස්තුව සියල්ලක්ම අත්තරල දාලා එක රැයි් එලියට බැහල යන්නේ. මෙන මේ පුරුද්ද. ඉළඟට ප්‍ර්ඥාව වීර්ය ශාන්තියහෙවත් ඉවසීම අධිෂ්ඨානය මෛත්‍රිය උපේක්ෂාව මේ කියන පාරමිතා දහය පුරල හමාර වෙන දවස ඔබ බුදුව. බලන්න ප්‍ර්ඥා පාරමිතාව ඒකම ඇතිනෙ නේද. අප කොච්ර කටපාඩං කරනවාද කොච්චර වෙහෙස වෙනද මතගතියා ගන්න කොච්චර දංඟලනවාද. ප්‍රज්ඥාවත් පාරමිතාවක්. මේ කියන පාරමිතා දහය එක භවයක පුරල හමාර කරන්න බැහැ. ඇයි ඒ තරං කාලයක් යනවා එක පාරමිතාවක් පුරල ඉවර කරන්න. අපි දන්න අපි යම්කිසි විභාගයකට සූදානම් කරනකොට. අවුරුදු එකොළහක්කු ගන්නලා සාමාන්‍ය පෙළ විභාගේය තියෙනවා අවුරුදු දෙකක්කු ගන්නලා උසත් පෙළ විභාගයට වාඩිකරවනවා. අවුරුදු හතරක් පහක්කු ගන්නලා උපාදිය සඳහා වාඩිකරවනවා ඒක ඇන්නේ මෙන්න මේ විභාගයේ සඳහා මෙච්චර කාලයක් ඉගෙනගන්න ඕන කියලා මේ විශය නිර්දේශය ආවරණය කිරීම සඳහා මෙන්න මෙච්චර කාලයක් යනවා කියලා උපකල්පනය කරලා තීරණය කරලා සහ අදදැකීීමම් ලබලතියනවා. එනිසා දරුවෙක්ව ඒ කාල පරික්්ෂේ දටක් ඒ කාල සීමාවට ගැලපෙන්න උගන්නලා පුරුදු කරලා විභාගේට මූහුණ දෙනෝ. වාඩිකරවනෝ. බුදුුවෙනවා කියලා කියන්නේ. දැම් මෙ මේ බුද්ධ කියන තත්ත්වය ලබාගැනීම සඳහා දානය කියන පාරමිතාව දානපාරමිතා, පරමත්තපාරමිතා, උපපාරමිතා හැටට දාන පාරමිතා, උපපාරමිතා, පරමාර්ථපාරමිතා. මේ කියන තුන් ආකාරයට පුරලා ඉවර කරන්න ඔබට එක භවයක් ඇත්ද. බුදුවෙන්න ඕනනම් මදී. ඔබ දානපාරමිතාව එක බවයක පුරල ඉවර කරනවා. සීල පාරමිතාව ඊළඟ පවේ පුරල ඉවර කරන්න එක ගොඩ බවදහයක් ඇද පාරමිතා දහය තිස්සාකාරයකින් පුරල ඉවර කරන්න මදිී. ප්‍රඥ්ඥාපාරමිතාවම හිතල බලන්නක පුරල ඉවරවෙන් අපි මේ කරන ගොන්කං මෝඩකං එක ප්‍ර්ඥා පාරමිතාව පිරිල අහවර වෙන්න කොයි කාලයක් යැයිද. මොක දෞුරුදු එකොළහක් ඉගනගෙනත් සාමාන්‍ය පෙළ අසමත්නං අවුරුදු දෙකක් මැරීගෙන සූදානම් වෙලත් උසස් පෙලත් අසමත්නම් කොහොමද කියන්නක. බුදු වෙන භවයේ එක ජීවිත කාලයක් ඇතුළත. ප්‍රඥ්ඥාපාරමිතාව පුරලවෙර කරන්න පුළුවන් යිද. මෙන්න මේ විදිහයට මේ පාරමිතා දහයම පුරල හමාරවෙන දවසේදී. ඊට පහුවදාම බුදුවෙනවා කෙලපි කියන්නේ. හැබැයි. කවදහරි දවසක මේ පාරමිතා පිරිල හමාරවෙෙන්න්න ඕනිි. අන්නේ පාරමිතා පිරිල හමාරවෙච්ච දවසේ. එතනින් පස්සේය මේ මනසේ පුරවන්න දෙයක් නෑ පිරෙන්න දෙයක් නෑ. ඔක්කොම පිරිලා. ඒ මනසේ ඒක දෙසිය තිස් සතරක් තියනවා ඒක දෙසිය තිස් සතරම පිරිලා. විශයනි සතවර්ය මනුෂය හැටියට අපි සඳහන්ර ැල්බ ටන්ස් ටයින් මහත්මයායගත් මනස වැඩ කරල තියෙසට දසමගානක්නාා. බුද්දු එන බුද්ධත්තය ලබන ඒ උත්තමයකුගේ මනසේ ස්වභාවය කල්පනා කරල බලන්න. ඒ මනස සාමාන්‍ය මනසක්නමයි. සාමාන්‍ය මනසන මේ සාමාන්‍ය බුද්ධියක් නෙමයි. සාමාන්‍ය මානසික හැකියාවන් නොවෙයි ඒනේ යමා මහා පෙළහැර වගේ ප්‍රාතිහාරයන් පාන්න තරන් මානසික ශක්තිය ශක්තිමත් වනේ ඔන්න හින්ද.ඒවගේම බුද්ධ කියන තත්ත්වය තුළ ලෝකය හා එහි ස්වභාාවය පිළිබඳව අතැඹු ලක්සේ අත උඩ තියෙන එෙල්ලි ගෙඩියක් වගේ. අවබෝධයක් තියනවා. බහිතන් පම මේ ෝක ගෝලයේ නිකං එල්ලි ගෙඩියක් වගේ බදු හාම්දුරන්ගගේ අතතියනවා කෙල මේ ලෝක ගෝලය නෙම ලෝකය කෙලකිව විශ්වයට දවසක්දා මුගලන් හාමුදුරු බුදුහාම්දුරන්ගෙන් අවසර පතනවා තමන් වහන්සේගේ අතීත භවය හොයාගෙනයන්න මේ විශ්වය කෙලවරක කොහේහරි මගේ අතීත බවේ කෙලවරක් තියෙන්න්න පුළුවන් පටන්ගත්ත තැනක් තියන්න පුළුවන් මේ සසරටමං ආපු තැනක් තියෙන්න්න පුළන් හොයනොවාඒක. කියලා බුදු හාම්දුරන්ගෙන් අවසර පැතුවා. බුදුහාම්දුරුවන් නිසද්ද වැඩවන්න. මේ වගේ දෙවල් බුදු හාමුදුර අනුමත කරන්නේ. නමුත් මේ මුගලන් හාමුදුරන්ගේ ගමනෙන් ලෝකයාට යහපතක් වෙයි කියලා දැනගෙන උන්හන්සේ නිහට වැඩවන්න. බුදුහාමුදුරන්ගේ නිහටතාවය. මුගලන් හාමුදුරුව උන්වහන්සේ ගමන අනුමත කරනවයි කිය හිතං බුදුන් වහන්සේටත් වැඳලා ආපසු ගමනක පිටත් වනා මේ විශ්වයි. උන්වහන්සේගේ සංසාරය මුලහොයන්. දැන් ඇසිප හෙලන වේගේක කාලයකට ගෞදාස්ගානක වේගෙන් දුර ගමන් කරන්න පුළුවන් මුගලන් හාම්දුරන් වහන්සේගේ ප්‍රාතිහාරි බලයින්. උන්වහන්සේ ඉරවල් හඳවල් තාරකා කලුසිදුරු ග්‍රහලෝක මේවක් පහු කරගෙන. උල්කාපාත මෙ අදිී නොඒෙක් ආකාශ වස්තු පහු කරගෙන. ශණයකට ඇසි පිල්ලමක් ගහන පමාවට ගෞදස දහස් ගණනක් දුර උන්වහන්සේ ගමන් කළා. ඉර්දියෙන්. අපේ, හතාවට තියෙන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙකුට එක වේලක් වලඳපු හාම එක වේලක්කාපු හාම දවස් සතක් ඒ අහාරවේල ප්‍රයෝජනුවත් එතනින් පස්සේ වතුර නැතුව ආහාර නැතුව හාමත්ව වෙනවා කලාන්තවෙනවා අවසාන්ට මරණයට පත්වනෝකි. මුගලංහාමුදුරන්ට ඉර්ධමේ බලයයක් තිබට උන්හන්සේට තියෙන්නේ බෞතික ශරීරයක් වු. හත් දවසක් එක දිගට එකම වේගයෙන් දැං ඉර හඳ තාරකා පහු කරගෙන තමන්ගේ සසරට එකතුවෙච්ච තැන හොයන්න මුගලන් හාමුදුරුව බොහම වේගෙන් මේ විශ්වය හරහා ගමන් කරනකොට හත්වෙනි දවසේදී දැන් කලන්ත වෙන්න යි සවෝදාන. හමත්වෙලා වැටෙන්නයි සූදානම දැ මේ ගමන කෙලවර දැන් තවදව සතක් ඉස්සරහට එන්නත් බෑ දැන් අවසානට මොකක්ද අනේමට බුදුපිහිට පමණයි කියලා. කල්පනා කරද්දිම. මුගලංහාමුදුරුව අර හද්දවසක්ගේ පුදුර බුදුහාමුදුරුව දික්කලාත වක්කලන්නාසේ. දික්කරපු අත ආපවු නමනවා වගේ. අන්නේ වගේ පුංචි කාලයක් ඇතුළත උන්වහන්සේගේ ශ්‍රීහස්තේතෙන්ට යොමු කරලා මුගලංහාමුදුරුවන් මෙලොවලෝකයට ගෙනාව. ඔන්න බුද්ධ බලේ. බුද්ධ කියන තත්ත්වයේ ශක්තිය මානසික ශක්තිය. කායික ශක්තියත්තය වගේ. ඒවා අසම සමයි.ඒ වගේ බුද්ධ කියන තත්ත්වයත්ෙක්ක අපි දන්න පැහැදිලිය මාරෝපනය වෙන්නේ විශ්වයහා එහි ස්වභභාවය පිළිබඳව උන්වහන්සේ පරතෙනට පැමිණිය ආකාශවස්තුූන් පිළිබඳව බුදුහාම්දුරුව තරම් කවරුත් දැනගෙන හිටියනෑ. රාජ්‍යපාලනය පිළිබඳව බුදු හාමුදුරුව තරං කවුරුත් දැනගෙනහිටියනේ. දේශපාලනයේ පිළිබඳ බුදුහාමුදුරුව තරන් කවරුද දැගෙන හිටියේන. ජෝතිීශය පිළිබඳ බුදුහාමුදුරුව තරම් කවුරුත් දැගෙන හිටියේනෑ. මේ ලෝකයේ සෑම විශෂයක් කෙරෙහිම. පර තෙරට ගියපු ඥානයක් පිහිටියේ. බුදු හාමුදුරුවන්ට පමණයි. ඒකයි බුදු එෙනවා කියන්නේ. මේ වෙලා වෙදිම තව නිරාකරණය කරගන්න කාරණාවක් තියෙනෝ. ඒ තමයිෝ අපි දන්න මාර පරාජි. අපි දන්නවා. ක්ලේෂමාරයන් පරාජය කලා දුවරු ප දසමාර සේනාව පරාජය කළ පංචමාර සේනාව පරාජය කළ කියලා මේ කෙලෙස්මාරයා පරාජය කිරීම පිළිබඳෝ මාර පරාජය කියලා සඳහන් වෙනවා. හැබැයි ඔතනතාව ලයාාගන්න කාරණයක් තියෙනවා. සාමාන්‍ය භෞතික ශරීරයක් තියෙන කෙනෙකුට සාපේක්ෂව පවතින මස්තිස්කය ඒ මොහොතක සීයට සීයක් වැඩ කරන අවස්ථාව වෙනකොට මේක හරිමාමාරු ඉදරාගන්න අතිශයේ වේදනාකාරි දෙයක්මි. ඒකනේ බුදුරජාණන් වන්සේ සත්සතියක් විවේක ත්තය බලන්නේ විවේකයක් පටමම් බෝධී. පල්ලංකන් දුතියන් චනිම්මිසන් තතියන් චංකමනන්සෙට්ට පළවෙනි සති බෝමඩ වැඩ හිටියා දෙවනි සතියේ නැගිට්ට තුංගනි සතිය ඇවිද්දෙ. බල විහිලු නෙමෙයි හිතලු නෙමේ එකකැන මිනිසු හිතල හදපුවා නෙමේ. මේ ඇත්ත එතකොට මේසා වෙහෙස කර කටයුත්තක දී මරණයට පත් නොවී ඒ තත්වයට මුහුණදීම තමයි මාර පරාජයේ අනික් පැත්ත. ක්්‍රේෂ මාරයන් පරාජයේ වෙන එක වෙනම දෙයක්. හැබැයි. මේ භෞතික ශරීරයේ මරණයට පත් වෙන්න නොදී. මේ අතිශය දුෂකර මොහොතේදී මේ ශරීරය පවත්වාගෙනයෑම මරණයට පත් නොවී එක පැත්තකින් මාරපරාජා. එනිසා බුද්ධ කියන තැනදි අපිට විතර්ගයෙන් පිළිගන්න සිද්ධ වෙන්නේ බුදු හාමුදුරන්ගේ බණ උන්වහන්සේට එහාගේපු කෙනෙක් නැහැ මේ ලෝකේ, සියලුම විෂයන් කෙරෙහි පරතරට ගිය පුඥාණයක් තිය. වෙන කවුරුත් නෑ. කවුරු හරි මොනොහරි දර්ශනයක් ඉදිරිපත් කලා නම් එක පරතරට ගීපු එකක්ි. හැබැයි බුදු හාමුදුරුවෝ දේශනා කරපු හැම දේශනාවක්ම පෙන්නපු හැම ක්‍රමවේදයක්ම පෙන්නපු හැම දර්ශනයක්ම උන්වහන්සේ, පරතරට ගිහින් අවබෝධයෙන් පරතරට ගිහින් තම එලබඟ අපිට ගැන්නයි. ඒ නිසා බුද්ධ කියන තත්ත්වය ලේසි පාසු තත්ත්වයක් නෙමේ. බුද්ධහගම ලේසිනෑ උගක් අ තාගෙන ඉන්නේ ස්කෝල ෙම ගන්න ෙත්නෑ බුද්ාගම ලේසි කර බුද්ධහගම ලේසිීනං අපි ඔක්කොමල රහත් වෙන්න ඕනේ. බුද්ධහගම ලේසිනං අඩම තරමින් අවුරුද්ගකට එකකසරයක්කත් බුදු කෙනෙක් පහ වෙන්නවා ඔය කියන තරම්ම ලේ සිනං. ඔය කියන තරම් බුද්ධහගම ලේ සිනෑ. හඳුනගන්න බුදු දහම බුදු හාමදුරුව. ඔබ වාසනාවන්තයි කියලා තේරුම් අරගන්න. සේලුදාානයන්ට අඩාවඋතුම් ධානය ධර්මය දැන්දීම. ධර්මදාානමය කුසල කර්මය තුළ මේ ධර්මදේශනාවට මූලි අනු ග්‍රහදායකත්ව දක්වන සුපින් නවතුන්ගේ සේලු බලාපොත්තු සිතුම් පැතුම් විිෂ්ට සිද්ධවෙන්නට දෙවියන් සයිත ලෝකයාගේ නිවන් පිනිිසත්. පොනිශක්තිය හේතුවේවායි ප්‍රාර්ථනා කරගමු හැමෝටම පෙරුවන් සරණයි.. ගල්ල වක්වැලපාරේ පදිංචිව සිට මීට වසර විසි හතරකට පෙරාතුව මියකය ආදරණය පயானන් වන, දසෙනව වික්‍රම මහතාට වසර තිස් තුනකට පෙරමියගිය මවවන .H ගුණවර්ධන මහත්මයට மாமாාවන H. ජයිවික්‍රම, නැදනිය වන ජීවිත්ත සිංහ, ඥාති සහෝදර සහෝදරියන් වන H.B. නදසේන, P.ජ කරුණාසේන, ජනතාස මල්ලිකාරච්චි, හෙන්රිී ඩයස් සීතා මාලනී යන මියකිය මහත්ම මහත්මීන්ට පින් අනුවූදන් කිරීමත්. දියණියන්වන මහිකා, ප්‍රියංකා, චරිකා සහ, බෑණන්ුවන්වන සංජය ප්‍රදීප සමූජජනායගේ රැකිරක්ෂා දිනෙන් දින දියනුවට පත්වන ලෙසත් මුුණුපුරු මිනිපිරියන් වන දුලනි ඉනේශ් පිුම්දී විනුජයන දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථකවීමත් දේශඛාණන් වහන්සේට සෙත්පතීමත් අරමුණු කරගෙන පිළිම තලාව අධිකා රම්තැන්නෙහි පදිංචිගේ සෙනවි වික්‍රම මහතා විසින් අද දින මෙම ධර්මදේශනාවට දායකත්වය දක්වන ලදේ.